අයිබෝවේවා ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්. හිතන්න ලෝකයේ මින්න අති දක්ෂයින්ගේ නම් අතරට ශ්‍රී ලංකාවේ එක්කුණ ඔයාගේ නමත් කවදාම හරි එකතු වෙනවා. ලෝකේ බොහෝමයක් දෙනෙක්ගේ ගෞරවය, ආදරය, පිළිගැනීම ඔයාට ලැබෙනවා. ඒ වගේම 1901 ඉඳන් ලියවෙන නොබෙල් ත්‍යාග හිමියන්ගේ ලයිස්තුවේ ඔයාගේ නමත් ලියවෙනවා. ලෝකේ ඕනෑම රටකට යන්න අවසරයක්, ලොකු ධනස්කන්ධයක් මේ හැම දෙයක්ම ඔයා වෙනුවෙන් ලැබෙනවා. එහෙම අවස්ථාවක් ඔයාට ලැබුණොත් හරියටම කිව්වොත් නොබෙල් ත්‍යාගලාභියෙක් වෙන්න ඔයාට අවස්ථාව ලැබුණොත් කොහොමද ඒද? හැබැයි ඒක හිතන තරම් මේ කියන තරම් ලේසි වැඩක් නෙවෙයි. ජීවිතේ පුරාම එකතු කරගත්ත දැනුම අද්දකින් තමන්ගෙම කියලා දෙයක් ලෝකයට හඳුන්වා දීම, තමන්ටම ආවේනික විදිහට ලෝකයට සේවයක් කිරීම නොබෙල් ත්‍යාගයක් දිනා ගන්නවා නම් මේ හැම දෙයක්ම ඔයාලට තියෙන්න ඕනේ. ශ්‍රී ලංකාවෙන් බොහෝමයක් දෙනා හිතන් ඉන්නේ ඉතිහාසයේ මේ හපංකම කලේ පිට රටවල් වලින් ලෝකයට බිහිවුණු දක්ෂයින් විතරයි කියලා. හැබැයි ඔයාලා කවදම හරි දැනගෙන හිටියද අපේම රටේ අපේම දක්ෂීන්ටත් මේ ගමන යන්න පුළුවන් වුණා කියලා? ඔව් එහෙමයි, ලංකාවෙන් බිහි වුණා. අපි දැනගෙන හිටියත් නැතත් එයාය අපේ රටේ නම ලෝකෙටම අරගෙන ගියා. ඇත්තටම නොබෙල් ත්‍යාග දිනපු ලංකාවේ අය කවුද? ඔවුන් මේ වෙනකොට මොකද කරන්නේ? නොබෙල් ත්‍යාගයක් දිනන්න තරම් ඔවුන් ලෝකෙට දුන්නේ මොනවද? අපිට බැරිද ඔවුන්ගේ සහයෝගය අරගෙන මේ රට වැටිලා තියෙන වලින් ගොඩද ගන්න? මේ හැම දෙයක් ගැනම අද අපි නයිෆිම් ඉන්ෆෝ හබ් තුලින් කතා කරන්න සූදානම්. ආරාධනා කරනවා ඔබ වෙත ගෙනාපු මේ ගවේෂණාත්මක වීඩියෝ වෙත අවසානයේ තෙක්ම රැඳෙන්න කියලා. මෙවිටකොට කුමන ශේෂ්ත්‍රයකින් හෝ නොබෙල් ත්‍යාගයේ දිනාගත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ඉතිහාසයේ පුරාවට බිහි වෙලා ඉන්නවා. ඔවුන් දෙන්න ගැන කතා කරද්දී අපි දැන් යන්නේ 2007 වර්ෂයට. මහාන් මුණසිංහ අපේ රටෙන් බිහි වුණු මේ විශිෂ්ට විද්වතා ලෝකයේ දේශගුණ විපර්යාස පිළිබඳව සිදු කරපු පර්යේෂණවලට ඔහු ලබා දුන්න දායකත්වය නිසාම 2007 වර්ෂයේදී ඒ වෙනුවෙන් නොබෙල් ත්‍යාගයේ දිනා ගන්න සමත් වෙනවා. ඉතින් පළමු නොබෙල් ත්‍යාගයේ දිනාගත් ශ්‍රී ලාංකිකයා විදිහට මොහාන් මුණසිංහ මහත්මයාට තියෙන්නේ ඉතාම අපූරු ජීවන කතාවක්. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබපු ඔහු තමගේ ප්‍රථම උපාධිය ලබා ගත්තයින් පස්සේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් විද්‍යාපති උපාධිය හිමි කරගත් ඔහු ලෝකේ ප්‍රධානතම තාක්ෂණික ආයතනයකින් විදුලි ඉංජිනේරු උපාධිය හිමි කරගන්නවා. කොමුණ තමන්ගේ අධ්‍යාපනයේ උපාධි කිහිපයකින් පමණක් නවත්වන්න අකමැති වුණ මොහොන් කැනඩාවේ මැග්ගිල් විශ්වවිද්‍යාලයෙන් පිරිනමන ආචාර්ය උපාධිය වගේම කැනඩාවේ කොම්ගිල් විශ්වවිද්‍යාලයෙන් පිරිනමන ආර්ථික විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධියත් කෙටි කාලයක් තුලදී ලබා ගන්නට සමත් වෙනවා. අධ්‍යාපනය ලබන කාලයේ ඉඳන්ම විද්‍යාත්මක පර්යේෂණ ගැන විශාල උනන්දුවක් දක්වපු ඔහු ලෝකපුරා දේශගුණික විපර්යාස, ස්වභාවික විපත්, පරිසර හානි ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් පොත් 120කට වඩා වැඩි ප්‍රමාණයක් රචනා කරලා තියෙනවා. මේ විදිහට ඔහු රචනා කරපු පොත් විශාල ප්‍රමාණයකට ජාත්‍යන්තර සම්මාන පවා ලැබිලා තියෙනවා. ඉතින් තමන්ගේ දැනුමින් ලෝකයට සේවය කරන අතරේ මොහාන් රණසිංහ මහත්මයා තමන්ගේ උපන් රට කවදාවත්ම අමතක කළේ නැහැ. අපේ රටේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය වෙනුවෙන් පරිගණක ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදීත් ජේෂ්ඨ උපදේශකෙක් විදිහට කටයුතු කළ ඔහු විදුලි සංදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ජනාධිපති කමිටුවේ සමාජිකයෙක් විදිහටත් කටයුතු කරනවා. ඒ වගේම නවීන තාක්ෂණය සඳහා වූ ආතසි ක්ලාක් මධ්‍යස්ථානයේ ආරම්භක ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මොහාන් මුණසිංහ මහත්මයා. ඉතින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු සිදු කළ සේවය ඇගයීම සඳහා ශ්‍රී ලංකා සිවිල් වැසියෙකුට හිමිවන ඉහළම සම්මානය වෙන ශ්‍රී ලංකා අභිමාන්‍ය සම්මානයට පමණක් දෙවෙනි වෙන දේශමාන්‍ය සම්මානිනුත් මොහාන් මුණසිංහ මහත්මයා පිදුම් ලැබුවා. එවගේම ශ්‍රී ලාංකිකයෙකුට එක්වරක් පමණක් තමන්ගේ සේවය සහ දක්ෂතාවය ඇගයීම සඳහා පිරිනමන Outstanding Lifetime Achievement ජනාධිපති සම්මානයෙන් 2016 වසරේදී මොහාන් මුණසිංහ මහත්මයා නැවතත් පිදුම් ලැබුවා. දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය දේශගුණ විපර්යාස මණ්ඩලයේ උපසභාපතිවරයා ලෙස ඉතාම සක්‍රීයව කටයුතු කළ මොහාන් මුණසිංහ මහත්මයා 2007 වර්ෂයේදී අන්තර්රාජ්‍ය දේශගුණ විපර්යාස මණ්ඩලය නියෝජනය කරමින් ඔස්ලෝ නුවරදී නොබෙල් ත්‍යාගයේ දිනාගත්තා. එවගේම ඔහු ලබාගත් අන්තර්ජාතික සම්මාන ප්‍රමාණය අතිශයින් විශාල නිසාම එවයින් සුවිශේෂීම සම්මාන කිහිපයක් ගැන පමණක් අපි ඔබට විස්තරගෙන එන්න. බලශක්ති, තිරසාර සංවර්ධනය සහ දේශගුණික විපර්යාස පිළිබඳව සිදු කළ කැපීපෙනන සේවය නිසා 2016 වර්ෂයේදී වියනා ලෝක බලශක්ති පදනමින් පිරිනමන ඉහළම සම්මානය අපේ පුංචි රටෙන් බිහි වුණ මේ බුද්ධිමතාට හිමි වෙනවා. 2017දී ප්‍රංශ ජනාධිපතිවරයා විසින් පරිසරය, දේශගුණික විපර්යාස සහ තිරසර සංවර්ධනය සඳහා දක්වන සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ප්‍රංශයෙන් පුද්ගලයෙකුට පිරිනමන ඉහළම ගෞරවනීය සම්මානයත් මොහාන් මුණසිංහ මහත්මයා හිමි කරගන්නවා. සාමය සහ සංවර්ධනය පිළිබඳව ගෝලීය සම්මානය, ඉංජිනේරු විද්‍යාවේ උසස්ම හැකියාව වෙනුවෙන් පිරිනමන එමිනන්ස් සම්මානය, 2006 වසරේ පරිසරය වෙනුවෙන් පිරිනමන සයිට් අන්තර්ජාතික සම්මානයත් ඔහු හිමි කරගත්ත බව අපි මේ වීඩියෝවේ සඳහන් කරන්නේ ශ්‍රී ලාංකිකයින් විදිහට ඉතාම ආඩම්බරයෙන්. ඒ වගේම 2007 වසරේදී මොහාන් මුණසිංහ මහත්මයා ලබාගත් නොබෙල් සෑම තාගයේ තරමටම
විශාල කීර්තියක් ලංකාවට අක්කර දෙන්නට 2022 වසරේ ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු සහ කතුවරයෙකු වන ආචාර්ය රොෂාන් පෙතියාගුරු මහත්මයා සමත් වෙනවා. ඔබ දන්නවා නම් තමන්ගේ ජීවිත කාලය තුළ පරිසර වේදිකට හිමි කරගත හැකි උසස්ම අන්තර්ජාතික සම්මානය වෙන්නේ පරිසර වේදින්ට පිරිනමනු ලබන නොබෙල් ත්‍යාගය. එමන් දත්ත ඒ ශ්‍රේෂ්ඨය අය හඳුන්වන විදිහට ලීනියන් පදක්කම 1888 වසරේ ඉඳලා ලෝකේ පුරා විසිරී සිටින විශිෂ්ට ශාක විද්‍යාඥයන් සත්ව විද්‍යාඥයන් වෙනුවෙන් පිරිනමන මේ පදක්කම 2022 වසර වෙනකම්ම ශ්‍රී ලාංකිකයෙකුට හිමි වෙන්නේ මුල්ම වතාවට. ඉතින් මේ විදිහට වසර 234ක් තිස්සේ ස්වභාවික ඉතිහාසයට කැප වෙලා ඉන්න ලන්ඩන් ලීනියන් සංගමය ලෝකේ පැරණිතම ප්‍රියාකාරී විද්‍යා සමාජ විදිහට හඳුන්වනවා. විද්‍යාවට කරන සේවය සඳහා මේ සංගමයේ ගෞරවය සහ අගය කිරීමේ ප්‍රකාශනයක් ලෙස ලෝකයට විශිෂ්ට සේවයක් කළ විද්‍යාඥයින්ගෙන් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට වාර්ෂිකව ලීනියන් පදක්කම පිරිනමනවා. ඉතින් ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවටත් මුල ආසියාවටම දෙවන වතාවටත් ලෙස වාර්තාවකුත් තබමින්ම රොෂාන් පෙතියාගුරු මහත්මයා මේ සම්මානය දිනාගත්තා. 1956 නොවැම්බර් 19 වෙනිදා පේරාදෙණිය උපත ලැබූ රොෂාන් පෙතියාගුරු මහත්මයා කොළඹ ශාන්ත තොමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. මූලික අධ්‍යාපනයෙන් පසු වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා එංගලන්තයේ බලා ගිය ඔහු ලන්ඩන් කිංග්ස් කෝලේජ් වෙතින් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව උපාධිය ලබා ගත්තා. නොනැවතුණු ඔහු සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ජීව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව සහ දර්ශන ශූරී උපාධියත් හිමි කරගන්න සමත් වෙනවා. කුඩා කාලේ ඉඳන්ම ගහකොළට ඇලවදොලට ඇලුම් කළ රොෂාන් පෙතියාගුරු මහත්මයා 1981 දී තමගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරුවෙක් විදිහට. පසු ඔහු ජල සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා වගේම ශ්‍රී ලංකාවේ රජයේ පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ උපදේශකවරයෙකු විදිහටත් කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි තේ මණ්ඩලයේත් හිටපු සභාපතිවරයෙක් වෙන ඔහු ලෝක සංරක්ෂණ සමාගමට සම්බන්ධ වෙලා සිය පරිසර විද්‍යාත්මක දැනුම ලෝකයේ පරිසර සංරක්ෂණ කටයුතු වෙනුවෙන් ලබා දෙන්නත් කටයුතු කළා. ඉතින් රොෂාන් මහත්මයාගේ ගමනත් එතනින් නවතින්නේ නැහැ. නව ජීවීන් විශේෂ වගේම ලෝකෙන් වඳ වීගෙන යන බවට විශ්වාස කරන ජීව විශේෂ 100ක් විද්‍යාත්මක ලෝකට හඳුන්වා දුන් පර්යේෂකයෙකු, සත්ව වර්ගීකරණ විද්‍යාඥයෙකු, ග්‍රන්ථ කතුවරයෙකු, එවැගේම කළමනාකරුවෙක් වගේම ජීව වෛද්‍ය ඉංජිනේරුවෙක් විදිහටත් රොෂාන් පෙතියාගුරු මහත්මයා ශ්‍රී ලංකාවේ උපය ජීවීන්, මිරිදිය මසුන්, මිරිදිය කකුලුවන් සහ සිව්පා උරගීන් ගැන පර්යේෂණ රැසකට දායක වෙනවා. ග්‍රන්ථ කතුවරයෙක් විදිහටත් ඔහු පළ කරලා තියෙන පොත් සංඛ්‍යාව 40කට ආසන්නයි. කෑගල දිස්ත්‍රික්කයේ ගලපිට මඩ මිනිමරු කොළණිය ප්‍රදේශයෙන් ගලා එන දොළපහර දෙකක පමණක් දැක ගන්නට හැකිවන බන්දුල පෙතියා කියන මත්සි විශේෂයත් රොෂාන් පෙතියාගුරු මහත්මයාගේ විශිෂ්ට සොයා ගැනීම අතර සුවිශේෂී සොයා ගැනීමක් වෙනවා. එවගේම ජල සම්පත් මණ්ඩලයේ සේවය කරමින් සිටි ඔහු 1987 දී ඔහුගේ සේවයෙන් ඉල්ලාසුනේ ඔහුගේ ලොකුම බලාපොරොත්තු වුණ මිරිදිය මසුන් පිළිබඳ අධ්‍යයනය කිරීමට වැඩි කාලයක් අවශ්‍ය වුණ නිසා. ඉතින් ඔබ දන්නවද මේ අධ්‍යයනයේ ප්‍රතිඵල වුණේ ඔහු විසින් සම්පාදනය කරපු ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් එහෙමත් නැත්නම් ෆ්‍රෙෂ් වෝටර් ෆිෂස් ඔෆ් ශ්‍රී ලංකා 1981 දී මේ විදිහට පළ කරපු ඉංග්‍රීසි ග්‍රන්ථය. එවගේම ඔයාලා දන්නවද රොෂාන් පෙතියාගුරු මහත්මයා ජීවීන් විශේෂ 100කට වඩා ප්‍රමාණයක් අලුතෙන්ම මේ ලෝකයට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ සොයා ගැනීම් වලට ගරු කිරීමක් විදිහට ඔහුගේ නමින් මේ ජීවීන් විශේෂ රසක් නම් කරලා තියෙනවා. ආසියාවේ සහ අප්‍රිකාවේ පමණක් දකින්න ලැබෙන ගස්ගෙමන් විශේෂ 8ක් ඇතුළත් සත්ව ගණයක් රොහානික් සැලුස් නමින් නම් කරලා තියෙන්නේ රොෂාන් පෙතියාගුරු මහත්මයාට ගෞරවයක් විදිහට. ඒ වගේම ඔබට මතක නම් 90 දශකයේ අගභාගයේ වෙද්දී ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තර විනාශය බරපතල විදිහට සිදුවෙන කාලයක ඒකට විසඳුමක් විදිහට නැවතත් වන වගාව කරන්න රොෂාන් පෙතියාගුරු මහත්මයා මූලිකත්වය ගත්තා. ඉතින් මේ ආකාර වූ විශාල ප්‍රමාණයේ පරිසර හිතකාමී මෙහෙයුම් වෙනුවෙන් රොෂාන් පෙතියාගුරු මහත්මයාට රොලෙක්ස් අවෝඩ් ෆෝ එන්ටර්ප්‍රයිස් කියන සම්මානයත් හිමි වුණා. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති ඇයි රොෂාන් පෙතියාගුරු කියන ශ්‍රී ලාංකිකයාට නොබෙල් ත්‍යාගය හිමි වුණේ කියලා. ඔව්. ඔබ හිතනවා හරි. අපි හිතනවට වඩා අපේ රටේ මිනිස්සු දක්ෂයි. ඒ වගේම අපි දන්නවට වඩා ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණයක් මේ ලෝකේ දිනලා ඉවරයි. දැන් ඉතිරි වෙලා තියෙන්නේ මේ වීඩියෝ බලන් ඉන්න ඔබේ වගකීම ඉටු කිරීම පමණයි. ඉතින් ඒ නිසාම අනිත් බොහෝ තැන්වලගේම අදත් මතක් කරනවා. රට දිනවන්නට නම් අපි දිනලා ඉමු. රට ගොඩ ගන්නට නම් අපි ගොඩ ගිහින් ඉමු. ඒ මතක් කිරීමත් එක්ක අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ ඕනෑම අදහසක් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා ආරාධනා කරමින් ප්‍රාර්ථනා කරන ඔබට සුබ දවසක්.